මගේ ගෙවල් පස්සයාලේ මගේ ඉස්සලම ස්කොලගීම ලයිසියම් ගම් පහ දැන් ස්කොලනි සෙන් පීටස් කොලෙජ් කළම්ඹු ඉතිං මම ක්‍රිකට් පටන්ගත් ඉස්සලම දෙක වසිරදි ලයිසියම් එකේදී දෙක වසර ප්‍රක්ටිස් ගිහාම ඒස්කොලේ තුනෙන් තමයි ක්‍රිකට් වලට ගන්න එකකඩමීමට එනට දැන් අපේ තාත්තා ස්කෝච්ට් කියලා තිබ්බා මේ මෙයාව බලන්න බැලලා හොඳ නං දෙකේදීම ගන්න කියලා ඇසේ කෝච් මාක දවසක් ගෙන්න්නලා බැලවා බල්ලා කිව්වා මෙයා හොඳයි දෙකේදීම ගන්නම් මෙහාව කියන මාව ඇකඩමිකට තුන වසරෙදි ගත්තා ඊට පස්සේ තුන වසරෙදී තමයි පටන් ගත්තේ ක්‍රිකට් ගහන්න ඉතින් තුනේදී ඉස්සලම් පටන් ගත්තේ පොඩි ටෙක්නික් අපිට කියලා දෙනවා බැට් එක අල්ලන විදිය බෝල අල්ලන විදිය ඒ වෙනකොට මම හැබැයි ගොඩක් දේවල් දන්නවා අනිත් කට්ටියට වඩා ඒ තුන වසරේ පටන් ගන්න කට්ටියට වඩා ඉතින් තුන වසරේ අන්තිමේදී වගේ ඒගොල්ලෝ මම හොඳට සෙල්ලම් කරනවා දැකලා මාව ඇකඩමි එකකින් 13 ටීම් එකකට දානවා ඉතින් 13 ටීම් එකකට මම තුන වසරේ අන්තිමේදී හතරේ මුල වගේ තමයි එන්නේ එතනදී මම ඉන්ටර්නැෂනල් සෙල්ලම් කරනවා තව ගොඩක් මැචස් සෙල්ලම් කරනවා ඉතින් එතකොට එහෙමම අවුරුදු දෙක තුනක් 13 සෙල්ලම් කරද්දී 6 වසරේදී මම මේ ලයිසියම් කැප්ටන් කරනවා ලයිසියම් කැප්ටන් කරනවා 6 වසරේදී එතකොට මම ඉන්ටර්නැෂනල් මැචස් වලට යනවා ඒ අවුරුද්දේ මම ක්වාටර් ෆයිනල් එකක් ආවා අපි මම කැප්ටන් කරපු අවුරුද්දේ ඊට පස්සේ හත වසරේ අන්තිමේදී වගේ ගම්පහ දිස්ත්‍රික් කෝච් කෙනෙකුයි ප්‍රොවින්ෂල් කෝච් කෙනෙකුයි මාව දැකලා මට ප්‍රැක්ටිසස් එන්න කියනවා එතනදී මැචස් අපි සෙල්ලම් කරනවා දිස්ත්‍රික් මැචස් සෙල්ලම් කරනවා තව හෝම් ඇන් හෝම් සෙල්ලම් කරද්දී මගේ ටැලන්ට්ස් දැකලා මට මේ කිව්වා එක දවසක් බෝඩ් එකට යන්න කියලා අනුස් සමන්නායක සර්ව හම්බෙන්න ඊට පස්සේ මම බෝඩ් එකට ගියාම එතනදී අනුස් සමන්නායක සර්ව මට කිව්වා දනල් මේ ඔයා හොඳට බෝල් කරනවා ලයිසියම් එකෙන් අපි එළියට ඇවිල්ලා කොළඹ කොළඹ ස්කෝරකට එමු කියලා. ඉතින් එවලි මමත් තාත්තත් අපේ පවුල ගැටත් එකට කැමති වෙලා සර් කිව්වා දනල් මං ස්කෝල දෙයක් විතර බලන්නම් කියලා මේ තමයි සෙන්ට් පීටර්ස් එකිනුයි රොයල් එකටයි කතා කරේ. එතකොට රොයල් එකිනුත් මට අප්‍රූවල් එක දීලා තිබ්බේ. හැබැයි සෙන්ට් පීටර්ස් එකෙන් කලින්ම ඒගොල්ලෝ මාව ගත්තා. ඉතින් මම සෙන්ට් පීටර්ස් එකට ඉස්සෙල්ලම ගියා 7 වසර අන්තිමේදී. මම පොඩි කාලේ ගොඩක්ම බැට්ස්මන් වගේ තමයි බෝල් කරන්න පුළුවන්. හැබැයි ලොකුවටම බැට් කළා තමයි මැච් ලයිසියම් එක ගැහුවේ. ඉතින් එතකොට මම නම්බර් 4 5 නම්බර් 3 ගන්න වෙලාවකුත් තියෙනවා. ඉතින් බෝලිං වැඩි එහෙම හම්බුන්නේ නැහැ. එතකොට ලොකු අයලා තමයි බෝල් කරේ මම 13 ගැව්වේ 4 වසර ඉඳන් වගේ. එතකොට ඊට පස්සේ ටිකක් ලොකු වෙද්දි මම කැප්ටන් කාඩ පටන් ගත්තම මම බෝල් උත් කරා ලයිසියම් එකේ. මොකද එතකොට එක්ස්පීරියන්ස් එක තියෙනවා කියලා. ඉතින් අවුරුදු 4ක් 13 ගහපු නිසා දැන් මේ වෙනකොට ඕල් රවුන්ඩර් කෙනෙක් තමයි. ඉතින් සෙන් පීටර්ස් එකේ මං ඕල් රවුන්ඩර් හැටි තමයි ගහන්නේ. උයි අන්ඩර් ශ්‍රී ලංකා ඕල් රවුන්ඩර් හැටි තමයි. සෙන් පීටර්ස් එකට මම එන්නේ 7 වසර අන්තිම. එතකොට අන්ඩර් 13 මම අවුරුදු දෙකක් සෙල්ලම් කරනවා. ෆස්ට් ඉයර් එකේ ලොකුවට පර්ෆෝම් කරේ නැහැ මම. එහෙම මැචස් ගැහුවා ලොකුවට පර්ෆෝම් කරේ නැහැ. මොකද ඩිවිෂන් 3 ගහලා වෙලා ඩිවිෂන් 1 එකේ පොඩි කම්පිටිෂන් එකක් තිබ්බ කියලා මට දැනෙනවා. මොකද මම එහෙම ලොකු ක්‍රිකට් එකක් ගහලා තිබ්බේ නැහැ. ලන්ට එක තිබ්බට ඉතින් ඊට පස්සේ අවුරුද්දේ තමයි මම පර්ෆෝම් කරන්න පටන් ගත්තේ 13 ලාස්ට් ඉයර්. ඉතින් 13 ලාස්ට් ඉයර් මම පර්ෆෝම් කරා. ඊට පස්සේ 15 අවුරුද්දේකම ගැහුවා. ඒ ගහනකොට 15 ෆස්ට් ඉයර් එකේ මම හොඳට පර්ෆෝම් කරා. ඒ වගේම 15 සෙකන්ඩ් ඉයර් එකෙත් මම හොඳට පර්ෆෝම් කළා. මැලේෂියා ටුවර් කියලා අන්ඩර් 15 මැලේෂියා ටුවර් කියලා ස්කොඩ් එකක් හදනවා 25ක. ඒකෙත් මම සමාජිකයෙක් වුණා අන්ඩර් 15 ශ්‍රී ලංකා එකේ. තව ප්‍රොවින්ෂල් මැචස් ගැහුවා ඩිස්ට්‍රික් මැචස් ඔක්කොම සෙල්ලම් කරා. ඊට පස්සේ එතනින් අන්ඩර් 17 එකට එනවා. අන්ඩර් 17 එකේ මම ෆස්ට් ඉයර් ගහද්දී මම ෆස්ට් 11 ඩෙබියු කරෙව්වා රොජර් විජේසූරිය සර්. මම ඉස්කෝල්ට එද්දි මගේ කෝච් අපි ඉස්කෝල් හෙඩ් කෝච් හිටියේ මලින්ත වර්ණපුර සර්. එයා විශේෂයෙන් මතක් කරන ඕනේ. එයා තමයි ගොඩක්ම මට උදව් කරේ සෙන්ට් පීටර්ස් එකට එන්න. ඊට පස්සේ අන්ඩර් 17 ගහන රොජර් සර් ආවා. රොජර් සර්ත් එක්ක මම ගොඩක් වැඩ කරා. ඒ අවුරුදු 3 වගේ 2-3 රජසති වැඩ කරන්න 17 ගහන කාලේ. සෙන්ට් පීටර්ස් එකට මම එද්දී ඒගොල්ලොන්ගේ ෆාස්ට් බෝලර්ස් ලගේ අඩුවක් තිබ්බ කියලා තමයි කිව්වේ. මමයි තව ලයිසියම් එකේ ලයිසියම් වත්තල එක්කෙනෙකුයි තමයි ස්කෝල්ට ආවේ. අපි දෙන්නම ආවේ ෆාස්ට් බෝලර්ස් ලැටියට. එතකොට ඒ කාලේ මම බැට් කරේ යටින් මිඩ් ලෝඩත් නෙමෙයි යටින් බැට් කරේ. බැට් කරලා අලුත් බෝලෙන් බෝල් කරේ. ඊට පස්සේ ඔහොම අන්ඩර් 13 අන්ඩර් 15 අන්ඩර් 13 අන්ඩර් 15 ගහද්දි ඒ කාලේ මම බෝල කෙනෙක් හැටියට ගැහුවේ. අන්ඩර් 17 එකේ තමයි මගේ චේන්ජින් තැන ආවේ. මොකද රොජර්ස් ඇවිල්ලා මගේ ටැලන්ට් එක දැක්ක බැට් කරන්න පුළුවන් මට ඕන තැනක කියලා. ඉතින් ඒ වෙලේ තමයි මගේ චේන්ජ් එක මම හිතන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්ට මම මාරුනේ. මොකද මම කලින් බැට් කරා ලයිසෙම් එකේ වුණාට මෙතෙන්ට ආවට පස්සේ පොඩ බැටින් වල ෆේල් වෙච්ච නිසා මම
යටට ගිය අන්ඩතනි 15 කාලේ අය රොජසයක මේ හදලා ගත්තා කියලම අන්ඩ17 මගේ ෆස්ටිය එකේ මම මැචස් හතරට විකට් විසි තුනක් ගන්නවා ෆයිෆර්ස් තුනක් ගන්නවා ඒ අවුරුද්දේ ඇත්තරම කිව්වත් ඇතකොත් රජස එන්න කලින් අවුරුද්ද ඒ අවුරුද්දේ අපේ කෝච් කරේ ශානක ෆනන්ඩුසයි ක්‍රිෂාන්ත පිරිස්සයි කෝච් කර අපිට ඉතිං ඒ අවුරුද්ද තමයි ගොඩම්ම මගේ පෆෝමන්ස් එලියට ආවේ මොකද මැචස් පහකට විකට් විසි ගණක් ගත්තාම මගේ නම පොඩ හයිලයිට් වෙන පටන් ගත්තා එතනින් ඊට පස්සේ රොජර්ස් ආව මගේ 70 අන්තිම අවුරුද්දට ඒ අවුරුද්දේ අපිට ක්‍රිකට් ගහන්න බැරි වුණා මොකද කොවිඩ් තත්ත්වය සහ හැම දෙයක් එක්කම සාර බෝම් බ්ලාස්ට් එකත් එක්ක ඉතින් ඒ අවුරුදු 17 නෑ ගැහුන්නේ නැහැ ෆස්ට් 11 මම ඒ වෙනකොට ෆස්ට් 11 මම ඩෙබියු කරන්න පටන් ගත්තා මම ෆස්ට් 11 අවුරුදු 3ක් ගැහුවා ෆස්ට් 11 අවුරුදු 3 මතක් කරොත් පළවෙනි අවුරුද්දේ මම මැචස් 9ක් 10ක් වගේ තමයි සෙල්ලම් කරේ ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ සහ තුන්වෙනි අවුරුද්දේ හැම මැච් එකම සෙල්ලම් කරා පර්මනන්ට් ප්ලේ හැටියට ගෙවුවා ස්කෝර් අන්ඩර්17 පළවෙනි අවුරුද්දේ මගේ අපිට ගෲප් ස්ටේජ් එක විතරයි එන්න පුළුවන් වුණේ අපේ ටීම් එක හැටියට අපේ ගෲප් ස්ටේජ් එක විතරයි එන්න පුළුවන් වුණේ ඊට පස්සේ අවුරුද්දේ ෆස්ට් 11 මම අවුරුදු 3ක් ගෙවුවා ඒ තුන ඇතුළත මම අපේ ටීම් එක ලිමිටඩ් ඕවර් චැම්පියන්ෂිප් එකකට ආවා ගිය අවුරුද්දේ TIB චැම්පියන්ස් එක තමයි අපි වුණේ ඒ අවුරුද්දේ විශේෂ තරගයක් කතා කරොත් ගොඩක් තරග තියෙනවා ගොඩම් අන්ඩර්19 සිස්ටම් එකට එන්න උදව් වුණේ ට්‍රින්ටි එක්ක මැච්චයක් තිබ්බා ඒක ටෙලිකාස්ට්නවා පපර.com එකෙන් ඉතින් ඒ මැච්චේ මම විකට් හතක් ගන්නවා මම හිතන්නේ ගොඩක් සිලෙක්ටර්ස්ලේ මැච් එක දිහා බැලුවා මම බෝල් කරපු විදිය ඒරියාස් ඔක්කොම බල්ලා එතනින් තමයි පොඩ්ඩක් එතනින් තමයි මගේ චේන්ජින් පොයින්ට් එක කියලා මම හිතනවා තව ෆයිනල් එකේ මම බෝල් කළ විකට් දෙකක් ගන්නවා ඊට පස්සේ බැට් කළා අඩු ගාන බෝල් අඩු ගානට ලකුණු 40ක් විතර රැස් කරනවා ඒකෙන් ඒ වගේ තව බිග් මැචස් තුනේම ගොඩක් හොඳ දේවල් කරා ෆස් බිග් මැච් එකේ බෙස්ට් ඕල් රවුන්ඩ් වුණා සෙකන්ඩ් බිග් මැච් එකේ බෙස් බෝල වුණා අන්තිම බිග් මැච් එකේ බෙස් බැට්ස්මන් වුණා බිග් මැචස් තුනක් මම සෙන්ට් පීටර්ස්ේ සෙල්ලම් කරා ඇත්තටම සෙන්ට් පීටර්ස් එකේ බිග් මැච් එකක් ගහනවා කියන්නේ බැටර් සෙන්ස් එකක් ගන්නවා කියන්නේ ලොකු ස්කෝලේ ගහන එකේට ලොකු දෙයක් මොකද ඒක තමයි ස්කෝල් එක වෙන සමයි ලොකුම ඉවෙන්ට් එක ඉතින් මම අන්ඩර්17 ගහද්දි මගේ හීනයක් තිබ්බා කුමාරි ෆස්ට් ටර්න් ගහනවා කියලා ගහලා බිග් මැච් එකක් ගහනවා කියලා හීනයක් තිබ්බා ඉතින් රොජර්ස්ගේ පළවෙනි අවුරුද්දේ මම බිග් මැච් එක සෙල්ලම් කරනවා බිග් මැචස් තුන ගත්තම තුනේ මම හොඳට පර්ෆෝම් කරනවා පළවෙනි බිග් මැච් එකේ නම්බර් 10 ගිහිල්ලා 50ක් ගහනවා තව විකට් දෙකක් තරම් බෙස්ට් ඕල් රවුන්ඩර් අවෝඩ් එකක් ගන්නවා ඒ අවුරුද්දේ කැප්ටන් කරේ අපේ ෂැනන් ෆර්නෑන්ඩෝ දෙවැනි අවුරුද්දේ දී නිපුණක ෆොන්සේක කැප්ටන් කරා ඒ අවුරුද්දේ මම විකට් හතරක් ගන්නවා ලිමිටඩ් ඕවර්ස් මැච් එකේ ඒ මැච් එකේ මම බෙස් බෝල වෙනවා ඒ ඊට පස්සේ අවුරුද්දේ අන්තිම අවුරුද්දේ මගේ වනුජ කුමාර කැප්ටන් කරන්නේ ඉතින් ඒ අවුරුද්දේත් මම 2-day මැච් එකේ රන්ස් 50ක් ගහලා විකට් දෙකක් ගන්නවා ඒ වගේම ලිමිටඩ් ඕවර් එකේ ලකුණු 81ක් ගහනවා ඉතින් ඒ අවුරුද්දේ මම බෙස් බැට්ස්මන් වෙනවා මට කොමත් බිග් මැචස් තුනේම ට්‍රෝෆීස් තියෙනවා ඉතින් ලොකු සතුටක් තියෙනවා මොකද තුනේම තුන් ඉරියව්වෙන්ම මට ට්‍රෝෆීස් තියෙන නිසා ඒක ලොකු මෙමරි එකක් සහ ලොකු සතුටක් නේ බිග් මැචස් තුන ගත්තම පළවෙනි බිග් මැච් එක ඩ්‍රෝ වෙනවා මං ගහන දෙවෙනි බිග් මැච් එකත් එකක් ඩ්‍රෝ වෙනවා 2-day බිග් මැච් එක සහ තුන්වෙනි බිග් මැච් එකේ අපි ෆස්ට් ඉනින් දිනනවා මැච් එක එකක් ඩ්‍රෝ මට අමතක වෙන්නේ නැත්තේ මේ ලාස්ට් බිග් මැච් එකේ අපි ලිමිටඩ් ඕවර්ස් මැච් එක දිනනවා ඒක තමයි මට අමතක වෙන්නේ නැති සිදුවීම මොකද හොඳ ලොකු ෆයිට් ටැග් ගිහිලා තමයි මැච් එක අපි දිනන්නේ ඉතින් ඊට කලින් අවුරුද්දේ මේ අවුරුද්ද දිනන්න කලින් අවුරුද්දේ අපි සෙල්ලම් කරන්නේ නැහැ 50 ඕවර් මැච් එක කොවිඩ් තත්ත්වෙත් එක්ක ඉතින් ඊට කලින් අවුරුද්ද අපි වරාද වෙන මැච් එක ශ්‍රී ලංකා අන්ඩර්19 ටීම් එක රෙන්න කලින් ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එකක් තිබ්බා ඒ ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එකට ප්‍රොවින්ෂල්ස් ඔක්කොම ටික සෙල්ලම් කරා ඒක සෙල්ලම් කරේ පල්ලෙ කැලේ ඒක බබල් සිස්ටම් එකේ තමයි සෙල්ලම් කරේ ඉතින් ඒකට මම සිලෙක්ට් වුණා මොකද මම ස්කූල් ඒ වෙනකොට ස්කූල් සිස්ටම් එකේදී සාමාන්‍යයෙන් හොඳට හයිලයිට් වෙලා විකට් අතර හිටිය නිසා ඉතින් එතෙන්ට මම ගියාට පස්සේ ඒ ටුර්නමන්ට් එකේ මම තමයි හයස්ට් විකට් එක උනේ ඉතින් ඒ වෙනකොට මම දැනන් හිටිය මාව අනිවාර්යෙන් ශ්‍රී ලංකා අන්ඩර්19 පූල් එකට එයි කියලා ඊට පස්සෙ මට අපේ ටීම් එකේ මැනේජර් මිස්ටර් මහින්ද හලංගොඩ සර් කෝල් කරලා කිව්වා දනාල් වා 26 මෙම්බර් ස්කොඩ් එකේ ඉන්නවා ශ්‍රී ලංකා අන්ඩර්19 අපි බබල් වෙනවා ඔයාලා ඇස් තියෙන කියලා කිව්වා ඉතින්
මම එවෙල දැනගත්ත ශ්‍රී ලංකා විසිහය දෙනාගන්නකොට ඉතින් මට ලොකු සතුටක් ලැබුණා. එතෙන්ට ගියාට පස්සේ එතැදි ප්‍රක්ටිස් මචස් තුනක් සෙල්ලං කරා බංගලදේශ්ටුව එකට සිලෙක්ෂන් මචස් ඒවලත් මම හොඳට බෝල් කරා. ඉතින් ඊට පස්සේ මම ලොකු ආසාවක් තිබ ශ්‍රී ලංකා කොහමරි ගහන්න අන්රයින්ටින් ගහන්න ඕන කියල දැනක් තා මුකුත් කියලා තිබෙනෑ ස්කොඩ් ස්කොඩ් මුකුත් කියල තිබෙනෑ රිලිස් කල් තිබෙනෑ. ඉතින් මම ගෙදරාට පස්සේ සතියකින් විතර මට ආරංචියක් ආව සහ කෝල්ලයක් ආව ක්‍රිකට් බෝඩ් එකින් අපේ ජර්සි නම්බර්ස් ජර්සි සයිස් ඉල්ලගෙන මොකද ටුව එක තියෙනවා මේ බංගලදේශ සීරිස් එක කියලා. ඉතින් ඊට පස්සේ ලොකු සතුටක් ලැබුණා මගේ ෆස්ට් සීරිස් එකුණේ බංගලාදේශ් අන්19 එකත් එක්ක. ඉතින් අපි සෙල්ලං කරේ දඹුල්ලේ. මම ටුවස් දෙකක් සෙල්ලං කර සීරිස් දෙකක් බංගලාදේශ් එකයි ඉංග්‍රන්ඩ් එකයි මයි කැප්ටන් කරේ දුනිත් වෙල්ලාලගේ සවයිස් කැප්ටන් රවින් ඩිසිල්වා. ඉතින් ඒ තැනට ගියාට පස්සේ මට ලොකු සතුටක් ලැබුණා මොකද ගොඩක් කල් මහන්සි වුණා පොඩි කාලේ ඉඳන් ඒ තැනට එන්න. ඉතින් ලොකු සතුටක් ලැබුණා. අන්ඩර්19 එකේ මම ශ්‍රී ලංකාවේදී හිටියේ අවිෂ් ගුණවර්ධන සර් සහ ෆාස්ට් බෝලින් කෝච් චමිල ගමගේ සර් සහ ෆීල්ඩින් කෝච් පූජන්දන සර් ස්පින් බෝලින් කෝච් හැරිර හිටියේ සචිත් පතිරණ සර්. ඒ වගේම මතක් කරන්න අපේ ට්‍රේනර් බුද්ධික සර්වත් මතක් කරන්න ඕනේ. මම බංග්ලාදේශ් ටුවර් එකේ මැචස් තුනක් සෙල්ලම් කරනවා. කඩ්ලු අතරටත් එනවා. ඒ ගාම ඉංග්ලන්ඩ් ටුවර් එකෙත් මම සෙල්ලම් කරනවා. බංග්ලාදේශ් ටුවර් එක මතක් කරන්න ඕනේ පහට බිංදුවක් හරිට අපි දිනුම් මුළු ෆුල් සිරිස් එකම අපි දිනුම්. ඒ වගේම ඉංග්ලන්ඩ් සිරිස් එකත් අපි දිනුම්. ඒක අපි කොළඹ සෙල්ලම් කරේ 3-2 අපි දිනුම් ඒකෙත්. මම ඉස්සෙල්ලම ක්‍රීඩා සමාජ වලට එන්නේ පොලිස් ක්‍රීඩා සමාජයෙන්. ඒතකොට මට අවුරුදු 17යි. මම ඉස්කෝලේ අන්ඩර් 17 ලාස්ට් ඉයර් ශ්‍රී ලංකාවේ තමයි මට පොලිස් ක්‍රීඩා සමාජයෙන් ආරාධනාවක් ලැබෙන්නේ ඇවිල්ලා T20 තරගාවලිය සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ අවුරුද්ද ඉස්කෝල මැච් එක ගොඩක් ක්ලෑෂ් වුණා. මට T20 තරග දෙකයි සෙල්ලම් කරන්න පුළුවන් වුණේ SSC සමග සහ චිලව් මේරියන් සමග. මම මැචස් දෙකට කඩුළු පහක් ලබා ගන්නවා. මට ඉස්සෙල්ලම ඇරයුම ලැබෙන්නේ පොලිස් ක්‍රීඩා සමාජයෙන් කමල් පුෂ්පකුමාර් සර් එයාව මතක් කරන්න ඕනේ සහ ලක්ෂාන් රොඩ්රිගෝ අයියව මතක් කරන්න ඕනේ. එතකොට පොලිස් ක්‍රීඩා සමාජයේ එයා හිටියේ. ඉතින් ඒ දෙන තමයි මට කතා කරෙන්නේ කියලා. ඉතින් එතන මම ක්‍රීඩා කරන මැචස් දෙකක් මම ඩෙබියු එකේ SSC එක තුනක් ලබා ගන්නවා. එතනින් එහාට මම T20 තරග දෙකයි ශ්‍රී ලංකාවේ ඉස්කෝලේ ගහන ගමන් මට ශ්‍රී ලංකාවෙන් හම්බුන්නේ නැහැ. මොකද ඉස්කෝලේ එකත් ක්ලෑෂ් වෙන නිසා සහ අන්ඩර්19 ශ්‍රී ලංකාත් ක්ලෑෂ් වෙන නිසා මම අවුරුද්දක් විතර අන්තර් සමාජ ශ්‍රී ලංකාවේ නැහැ. ඉස්කෝලෙන් අවුට් වෙන්න අන්තිම අවුරුද්දේ මට අන්ඩර් 23 එකට ශ්‍රී ලංකා අන්ඩර්19 ගහලා ආපු ගමන් අන්ඩර් 23 එකට මෝදිත රණතුංග කැප්ටන් කරේ BRC. එයා කිව්වා දනාල් ස්පොට් එකක් තියෙනවා එනවාද BRC කියලා. මම කිව්වා මම එන්නම් කියලා. මම ෆස්ට් මැච් එකට ගියා BRC. ඒකෙත් මට මැචස් දෙකයි සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. ඩෙබියු එකුණේ ආමි SC එකත් එක්ක. මම කඩුළු 7ක් ලබා ගන්නවා ඩෙබියු මැච් එකේ 3D එකේ අන්ඩර් 23. ඉන් පසුව ප්‍රීමියර් තරගාවලියට එන්න කලින් NSL තරගාවලියක් තිබ්බ ගිය අවුරුද්දේ. NSL තරගාවලියට මාව දාලා තිබ්බා ස්ටෑන්ඩ් බයි ප්ලේ කෙනෙක් හැටියට ටීම් කලම්බු එකෙන්. ඉතින් එතනදී මම නෙට් මම ප්‍රැක්ටිස් සෙෂන් එක ඉද්දී NSL එකට කලින් ප්‍රැක්ටිස් සෙෂන් එක ඉද්දී බානුක රාජපක්ෂ අයියා මාව දකිනවා. දැකලා මට කියනවා දනල් මල්ලි මේ කොහෙද ගහන්නේ කියලා. මාව දන්නේ නැහැ එතකොට. යාර කොහෙද ගහන්නේ කියලා මම කිව්වා 23 ගේ BRC කියලා. එයා කිව්වා ආ එහෙනම් අවුලක් නැහැ දිගටම BRC ඉමු කියලා. එයා තමයි මට කිව්වා දනල් මල්ලි බලා ගන්නම් BRC දෙකටම ගහමු කියලා. එයා තමයි මට ඉස්සෙල්ලම BRC එකේ තියාගත්තේ මාව ප්‍රීමියර් එකටත්. ඉතින් ඒ අවුරුද්දේ මේ අවුරුද්දේ මම ප්‍රීමියර් T20 1 day 3-day format තුනම BRC එකට සෙල්ලම් කරනවා. 3-day තරගාවලියේදී ලකුණු 50 ඒවා තුනක් සෙල්ලම් කරනවා. සහ 1-day තරග දෙකයි සෙල්ලම් ගන්න පුළුවන් වුණේ මොකද ස්කූල් එකත් එක්ක ක්ලෑෂ් වුණා. සහ T20 තරග 4ක් සෙල්ලම් කරනවා. 3-day මුළු ටුර්නමන්ට් එකම මම ෆුල් මැචස් ඔක්කොම ටික ගහනවා BRC එක. මේ අවුරුද්දේ BRC ක්‍රීඩා සමාජය මම සෙල්ලම් කරන්නේ. ඉතින් අපි T20 සෙම ෆයිනල් එකට එනවා. ඒගාම 50 overs ලිමිටඩ් ඕවර් ටුර්නමන්ට් එකෙත් අපි ලංකාවේ 3ට එනවා. සහ 3-day එකෙත් අපි 6 වෙනි තැනට අපි එනවා මේ අවුරුද්දේ. ඉතින් ඉතාම හොඳ සීසන් එකක් BRC කණ්ඩායමට වයිට් බෝල් හොඳ සීසන් එකක් සහ රෙඩ් බෝලුත් අපි ඇවරේජ් හොඳට කරා. මුල් මැචස් තුනම අපි අවුට්රයිට් දින්නා. ඊට පස්සේ පොඩ්ඩක් අපි අපේ පර්ෆෝමන්ස් පොඩ්ඩක් බැප් නිසා තමයි අපි 6th පොසිෂන් එකට යන්නේ. ඒකට අපි ඊට පස්සේ අපිට 6-side ටුර්නමන්ට් එකක් තිබ්බා මැලේ ක්‍රිකට් ක්ලබ් එක ඕගනයිස් කරපු. ඒකෙදී අපි චැම්පියන්ස් ලා වුණා. මම බෙස් බෝල අවෝඩ් එක මට හම්බුණා. ශ්‍රී ලංකා අන්ඩර්19 මම සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ඒක ලොකු achievement එකක් මට.
මේ වෙනකොට ශ්‍රී ලංකා ඉමර්ජින් ප්‍රැක්ටිසස් වලට මම සහභාගි වෙනවා. ඉතින් මගේ බලාපොරොත්තු ශ්‍රී ලංකා ඉමර්ජින් කණ්ඩායමට සෙල්ලම් කරලා ශ්‍රී ලංකා ඒත් සෙල්ලම් කරලා ඉක්මනින් ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට නියෝජනය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ලමෙදී විල් ස්මිත් හෙමිකේන්නේ බෑඩ් බොයිස් සන්රයිසස් හයිදරාබාද් දඹුල්ල විතර විතරයි නූඩල්ස් ඩැනි නිර්මලත් කුරේ ගණන් විද්‍යාව සෑම් කරන් ලංකන් වෝරියස් වයිට් බෝල් තමයි කැමති T20 වන්ඩේ තමයි වැඩිම විකට් සහ රන්ස් එක අවුරුද්ද ඉන්ටර්නැෂනල් අවුරුද්දක වයිට් බෝල් iOS WhatsApp Instagram mobile games Netflix YouTube AB Sana Cover Drive IPL 300 runs English movies T-shirt මම මතක් කරන් තියන්නේ ලයිසියම් මේ කෝචස්ලා මතක් කරන විශේෂයෙන්ම චන්දන සර් සහ සුප්‍රී සර් ඒ වගේම නෙල්සන් මෙන්ඩිස්ව මතක් කරන්න ඕනේ මම CCC එකට සෙල්ලම් කරා පොඩි කාලේ CCC ස්කූල් ඔෆ් ක්‍රිකට් එකට රජස්ව මතක් කරන්න ඕනේ සහ මලින්ද වර්ණපුරසව මතක් කරන්න ඕනේ ඒ වගේම අනුෂ් සමන්නායක සර්වත් මතක් කරන්න ඕනේ සහ හත්ඇල් අංකල්ව මතක් කරන්න විශේෂයෙන්ම මට ක්‍රිකට් ඉස්සෙල්ලම ක්‍රිකට් බඩු අරන් දුන්නෙත් ඒ අංකල් තමයි ඊට පස්සේ කුමාර හැනබගේ අංකල්ව මතක් කරන්න විශේෂයෙන්ම සහ හැම කෝචස්ලාම මතක් කරන්න මට දව කරපු අනු සමන්නායක සර් විශේෂයෙන් මතක් කරනවානේ මගේ අඩුපාඩු සහ හැමදේම බෝලිං ඩ්‍රිල්ස් බෝලිං ප්‍රැක්ටිසස් හැමදේම එයා මට හැම උදව් කරනවා ඉතින් එයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ සහ මට අමතක වෙච්ච සහ කියන්න බැරි වෙච්ච සෑම දිනව මතක් කරනවා